අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටක් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබ එක්වන්නේ අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රවුෆ් හකීමුත් පොසිටිව් පාර්ලිමේන්තුවත් අවදානමේ දයා සිරිට රිටිගල හෙළ ඔසුවත්තේ ग्रैंड पास मालिकावत्त दिमटगोड हुदेकलाव इवत्तट बसना हिरत हुदेकला तेंबलत हर सियलु पासल हिट सिट याली व्यूर्ताई बंदना कार रेंदवु वंट कैम कन्न काट पतक दिद्दी जेलर लट दुवक्कु पत्तु करन हेटित कियला दे रक्षित बंदना कारेट यवुनु ईटीआई एदिरी सिंहला एतुले दीमन निरोधायनेट महाराष्ट्र गिन्नकिन दरुवन दहयक मरुतुरुलट अद्दी इंडोनेशिया ग्वान्याने मगिन्गे सिरुरु कोटसुत बहुदु पतुलेन हमुवे बेनुरे कोरोना रोगिय दियवन्नाव तरणे करला महाजन नियोजितयुत अवदानमकट लक्विला कियलत वार्ता वेनवा පෙරේදා දයාසිරි ජයසේකර ඇමතිතුමා ගැන ආරංචි වුණා වගේම අද රවුෆ් හකීම් මන්ත්‍රීතුමා ගැනත් ආරංචියක් ආවා. ඕනජිත් ඒ ආරංචියත් එක්කම හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පසුගිය දවස්වල කටයුතු කළේ කායිකද කියලා හොයන්න සීසීටීවී දර්ශන යොදා ගන්නවා කියලා පාර්ලිමේන්තු නිලධාරීන් කියනවා. දිනෙදී අපේ රටින් කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් 535 දෙනෙක් හඳුනාගත්තා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වුණේ සුපුරුදු පරිදි කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 148ක්. ඒ වගේම තවත් ආසාදිතයන් 111 දෙනෙක් ඊයේ මහනුවරින් වාර්තා වුණා. ඒ වගේම තවත් ආසාදිතයන් 64 දෙනෙක් කෑකල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනය තුලදී වාර්තා වුණා. ඒ වගේම තවත් 212 දෙනෙක් වාර්තා වුණේ සෙසු දිස්ත්‍රික්කයන් වලින්. අපි දැන් සූදානම් COVID-19 වෛරසයේ නවතම තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙනින්නට. මෙවන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 48140ක්. ඉන් පුද්ගලයන් 6586 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. 487 දෙනෙකු අද දිනේ පූර්ණ සුවය ලබා තිබෙන අතර ඒ අනුව මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 41325ක්. කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 4 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 229ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමාට කොරෝනා ආසාදනය වී ඇති බව අද සඳහන් කළා. තමන් සමග මීට දින 10කට පෙර සමීපව ඇසුරු කළ පුද්ගලයන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව නිරෝධායනය වන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේ. රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය පසුවන්දා පාර්ලිමේන්තු සභාවාරයට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමට CCTV කැමරා දර්ශන උපයෝගී කරගත් බව වේතුදාරි දෙපාර්තමේන්තුව සඳහන් කළා. සෞඛ්‍ය අංශ සහාය ලබා ගනිමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. රිටිකල දේවේන්ද්‍ර මහතා නිෂ්පාදනය කළ කොරෝනාවට එරෙහි හෙළ ඔසුව රාජමාධ්‍ය දයාසිරි ජයසේකර මහතාට ලබා දීම සඳහා ඔහුගේ බිරිඳට ලබා දුන් බවත් නිවසේ නිරෝධායනය වන පිරිසටත් හෙළ ඔසුව ලබා දුන් බවද රිටිකල දේවේන්ද්‍ර මහතා පවසනවා. ගරු දයාසිරි ජයසේකර අමාත්‍යතුමාට කොරෝනා වෛරසය වැළඳුණු බව මීට දින කිහිපයකට කලින් දැන දුන්නා. ඒත් එක්කම එතුමාට බෙහෙත් කරන්න අභියෝගය මම බාරගත්තා. ඊයේ රාත්‍රී කාලයේදී එතුමාගේ බිරිඳ ස්වන් නිරෝධායනය වෙමින් සිටි ස්ථානයට ගිහිල්ලා රිටිකල පරපුරේ අපි නිර්මාණය කරපු බෙහෙත ඔවුන් වෙත ලබා දෙනවා. ඉතින් අපි හිතනවා තව දිනක් දෙකක් ඇතුළත එතුමා ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝගී සුවයට පත් වේ කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම හකීම් මන්ත්‍රීතුමාටත් මේ වෙනකොට මෙම රෝගය වැළඳලා තිනවා. එතුමාටත් හෙට හවස් කාලයේදී මේ බෙහෙත ලබා දෙන්න අපි සියලු වැඩ කටයුතු සූදානම් කරමින් පවතිනවා. ශ්‍රී ලාංකීය කොරෝනා වෛරසය වැළඳී සිටින සියලුම රෝගීන්ට මේ බෙහෙත ඉතා ඉක්මනින් ලබා දෙන්න අපි වැඩ කටයුතු මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. හැකිතරම් ඉක්මනට මේ හෙළ වෙද සාස්ත්‍රය අප රට තුල ඉන්න කොරෝනා රෝගීන් සුව කරලා මේ වසංගතය මේ රට තුලින් ඉවත් කරන්න රිටිකල පරපුරේ අපි සදී පැහැදිලි සිටිනවා.
බස්නාහිර පළාත තුල ගමන් කිරීමේදී මුහුණු ආවරණ නොපළඳ සිටි 103 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු කිසිදු ආසාදිතයෙකු හඳුනා නොගත් බව පොලිසිය පවසනවා. ගලින් 166 දෙනෙක් සම්බන්ධයෙන් මේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම 103 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවටත් ඒ වගේම 63 දෙනෙක් PCR පරීක්ෂණ වලටත් යොමු කළා. කෙසේ වෙතත් මේ 166 දෙනාගෙන් එක් පුද්ගලයෙකු වත් කොවිඩ් ආසාදිතින් බවට වාර්තා වුණේ නැහැ. හොඳ ප්‍රවණතාවයක් හැටියට අපි දකිනවා. එසේ වෙතත් ජනවාරි 5 වෙනිදා සිට මේ දක්වා දින 5කට ආසන්න කාලය තුල බස්නාහිර පළාත පුරාම මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 2191ක් සම්බන්ධයෙන් ක්‍රියා කර තිබෙනවා. ඒ අය PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 24 දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තියෙනවා. මීට අමතරව පසුගිය පැය 24ක කාලය තුල බස්නාහිර පළාතෙන් පිටත සිදු කර විමර්ශන වල ප්‍රතිඵලයක් හැටියට පසුගිය පැය 24 කාලය තුල පුද්ගලයන් 20 දෙනෙක් පමණ මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තියෙනවා. ඒ අනුව ඔක්තෝබර් 20 වෙනිදා සිට මේ දක්වා කාලය තුල අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 2381ක් පමණ වෙනවා. මෙතර මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු, කටාඩ් සිට 45 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජයේ සිට 68 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට 8 දෙනෙකු හා ජපානයේ සිට 50 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අතර එම මධ්‍යස්ථාන 76ක නිරෝධායන වෙන පුද්ගලින්ගේ සංඛ්‍යාව 6150ක්. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 10217ක් සිදු කර තිබෙනවා. දවසින් දවස බොහෝතින් බොහෝත කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් වැඩි වෙමින් පවතිනවා. කොහොමදත් අපි ආරක්ෂිත නම් කොරෝනා වලට අපේ ජීවිතයට බලපෑම් කරන්න බෑ. ඒ නිසා ඔබේ යුතුයකම ඉටු කරමින් පරිස්සම් වෙලා අපේ රටින් කොරෝනා වෛරසය තුරන් කරමු. මෙතර කොරෝනා පැතිර යනමත් එක්ක මේ පාලනය වෙනුවෙන් බොහෝ ප්‍රදේශ හුදකලා කර තිබෙනවා. ඒ විදිහට හුදකලා කළ ප්‍රදේශ කිහිපයක්ම හෙට උදේ ඉඳලා හුදකලාවෙන් නිදහස් වෙති. තවත් තැන් කිහිපයක්ම හුදකලා කරනවා කියලා අද නිවේදනය කළා. කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ් පාස් මාලිගාවත්ත සහ දෙමටුකුඩ යන පොලිස් වසම් හෙට උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. එමෙන්ම බොරල්ල පොලිස් වසමේ ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 28 වත්ත යන ප්‍රදේශ මේ මොහොතේ සිටම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. වත්තල පොලිස් වසමේ වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසමේ දුව වත්ත, කිරිබත්කොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වෙඩිකන්ද සහ මේගමුව පොලිස් වසමේ තල්දුව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස යෝජනා ක්‍රම යන ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. මෙවර විට හුදකලා කර ඇති අනිකුත් ප්‍රදේශ නැවත දෙනුම් දෙනතුරු තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. වැඩුරේ මේ අතර මාස ගණනක් කොරෝනා හේතුවෙන් වහලා තිබුණු පාසල් රැසක දොරටු හෙට දරුවන්ට විවෘත වෙනවා. ඒත් බස්නාහිරත් හුදකලා ප්‍රදේශවලත් පාසල් අරින්නේ නැහැ කියලයි අධ්‍යාපන ඇමතුමා නම් ප්‍රකාශ කළේ. ඒ වගේම නජීත් අලුතෙන් පාසලට එන පළමු වසරේ දරුවන් වේ පෙබරවාරි 15 වෙනිදා කැඳවන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා ස්වාධීන රූපවාහිනියට ආව අධ්‍යාපන ඇමතුමා ලේකම්තුමා කියා සිටියා. බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර සෙසු සියලු පාසල්වල දෙවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යන කටයුතු හෙට ආරම්භ කෙරෙනවා. හෙට දිනේදී පාසල් ආරම්භ වන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙලෙස පැහැදිලි කළා. සෞඛ්‍ය නිර්දේශ ලබා ගත්ත 11 වෙනිදා නම් හෙට සඳුදා දිනේ සිට 2 3 4 5 යන ප්‍රාථමික ශ්‍රේණිත් 6-13 දක්වා සියලුම පන්තිත් බස්නාහිර පළාත සහ හුදකලා කරපු ප්‍රදේශ හැර ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ වැඩපිළිවෙල සූදානම් කරලා තියෙනවා. බස්නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා එළඹෙන 25 වනදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
බස්නාහිර පළාතේ 11 වන ශ්‍රේණිය අපත සාමාන්‍ය පෙළට ඉදිරිපත් වෙන දරුවන්ව අපි පාසලට ගෙන්නා ගැනීමේ අවශ්‍යතාවය අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තිනවා ආවම වශයෙන් ජනවාරි මාසේ 25 වෙනිදාටවත් මේ කටයුතු සඳහා අපිට අවසරයක් දෙන්න කියලා. ඒ අවසරය සඳහා හොඳ ප්‍රතිචාරයක් අපිට තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගෙන් අපිට අවසරය ලැබපු ගමන්ම අපි පාසල් පටන් ගන්න බස්නාහිර පළාතේ සූදානමින් සිටිනවා අධ්‍යාපන අමාත්‍යාංශය. මේ අතර මෙම වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පාසල් වලට කැඳවීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා. හෙටින් ආරම්භ වෙන නව වසරේ පාසල් වාරයට පළවෙනි ශ්‍රේණියේ ළමුන් කැඳවල නැහැ අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි මාසේ 15 වගේ ආසන්න දිනයක තමයි අපි ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මධ්‍යම පළාත තුලද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හෙට දිනේදී පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිතියු ගමකේ මහතා පවසනවා. අපි සාකච්ඡා කරා මේ ක්‍රමවේදය තුල සෞඛ්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් පාසල් පටන් ගන්න අපිට පළාත් සභාවක් හැටියට ලබා දිය හැකි සම්පූර්ණ දායකත්වය ලබා දෙන ආකාරය පිළිබඳ ඒ සඳහා අපි අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මධ්‍යම පළාත තුල සිසු සැරිය බස් සේවා තවමත් අපිට ඉල්ලීමක් ලැබිලා නැහැ. අවශ්‍ය ආකාරයට වැඩියෙන් ලබා දීම සඳහා ඉල්ලීම් කරන පාසල් වලට සහ ඒ මාර්ග වලට සෞඛ්‍ය ක්‍රමවේදය අනුගමනය කිරීම පාසලට ඒමට සහ යාමට අපි රජයක් හැටියට ඒ අවශ්‍ය පහසුකම් සපයනවා. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දැක්වුවේ මෙවැනි අදහසක්. අපි දිගින් දිගටම කියනවා මේ ළමයි කොවිඩ් ආසාදිත බවට පත් නොවෙන්න මගේ කීමක් යට ගන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශය. මොකද පැහැදිලිවම ළමයි බස්වල අපි දන්න විශාල ප්‍රමාණයක් එන්නේ. මොකද ඒ වගේම වැහන් පාසල් වැහන් රථ නගරාසිතව පාසල් වැහන් රථ තියෙන්නේ. ඉතින් මේවවල එන එක ගැන නිර්ණායක දීලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය නිර්ණායක අනුගමනය කිරීමේදී ප්‍රවාහන මාධ්‍ය වැඩි කරන්න වෙනවා. ඉතින් ඒකට අදාළ ක්‍රියාමාර්ගයක් අපි දන්න විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය හදලා නැහැ. ඒක නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා එවැනි ක්‍රියාකාරීත්වයන් හදන්න කියලා. නැත්නම් නැතුනොත් පාසල් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු ආරම්භන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ. හැම පාසලටම පත් කරලා තියෙනවා විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් කමිටුවක්. මේ අයට වගකීම් ඉතාමත් පැහැදිලිව අපි බාර දීලා තිබෙනවා. අපි දෙමව්පියන් ගුරුවරුන් සම්පූර්ණයෙන් දැනුවත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහනය පිළිබඳ. ඒක ගැටලු සහිත ක්ෂේත්‍රයක් නිසා ළංගම දුම්රිය පෞද්ගලික වෑන් මේ සියල්ලක්ම නියෝජනය කරන අය අපේ අමාත්‍යාංශයට ගැඳුණා. ඒ අය සමග දිගින් දිගටම සාකච්ඡා කළා. මෙතර දිවේනේ ප්‍රදේශ කිහිපයක පාසල් විෂබීජ හන්නයට ලක් කිරීම දක්නට ලැබුණා. බද්දනාකාරවල ඉන්න රැඳවුවන්ට ඕනේ කරන ආහාර ලබා ගන්න කාඩ් පතක් හඳුන්වලා දෙන්න මහර බද්දනාකාර සිද්ධිය ගැන සුවබලන්න පත් කරපු පංච පුද්ගල කමිටුව නිර්දේශ කරලා තියෙනවා කියලා. එම කමිටුවේ සමාජික ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහත්මයා අද හෙළි කළා. බන්ධනාගාරයට විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය සහ යම් යම් ආයුධ එවීම වළක්වා ගැනීම සඳහා මේ කෑම ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර යුතුයි කියන තත්ත්වයට අපි එනවා. එහිදී අපි දක්වන්නේ ඒ රැඳවියන්ට පහසුවෙන් බන්ධනාගාරය තුළදීම ඒ ආහාර ලබා දීම සඳහා ඔවුන් ගෙන එන සෑම ආහාරයක්ම ලබා දීමට කටයුතු කරන්න පුළුවන් සතොස වගේ රාජ්‍ය ආයතනයක් එම ස්ථානයේ ස්ථාපිත කරලා ඒවාට බඩු මිල දී ගැනීම සඳහා ඔවුන්ට ඩෙබිට් කාඩ් පතක් වගේ දෙයක් භාවිතා කිරීමට අවස්ථාව සලසලා දෙන්න ඕනේ. රැඳවුවන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා භාවිත කරන කාඩ් පත් වෙත මුදල් කෙවීම සිදු කළ යුත්තේ ඔවුන්ගේ ඥාතීන් විසින්. මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තුලට ගැනීම පාලනය කිරීමට මෙමකින් ඉඩ ලැබෙන බවයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කළේ. බන්ධනාගාර බුද්ධ්‍යාංශ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද කමිටුව නිර්දේශ කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ට නිසියා විපුහුණුවක් ලබා දීම මෙන්ම හමුදා නිලධාරීන් විශ්‍රාම ගිය පසු බන්ධනාගාර සේවයට බඳවා ගැනීමටද නිර්දේශ කෙරුණා. අධිකරණ අමාත්‍යවරයා පත් කළ පංච පුද්ගල කමිටුව මාසක කාලයක් තුළ වාර්තාවක් ලබා දීමට කටයුතු කළා. රැඳවුවන් 200 දෙනෙකුගෙන් පමණ තවදුරටත් ප්‍රශ්න කිරීම සිදු කරන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
කොරුණෑගල පළාත් මහ රෝහල අති නවීන රෝහලක් විදිහට අලුත්ින්ම ඉදි කරලා දෙනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියනවා. අගමැතිතුමා මේ කතාව කිව්වේ පළාත් මහ රෝහලේ දිස්ත්‍රික්කයේ අනෙක් රෝහලවලත් පවතින ගැටලු ගැන සාකච්ඡා කරපු හමුවකදී. අලුතෙන් රෝහලේ දිකර අවසන් වන තුරු එම රෝහලේ පවතින වෛද්‍ය හිද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වහා පියවන ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබෙනවා. මසක කාලයක් තුල කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලයේ පියවන බව සෞඛ්‍ය මාත්‍යවරිය මිහිති කියා සිටියා. කුරුණෑගල පළාත් මහ රෝහලින් වසරකට රෝගීන් මිලියන 1.2ක් ප්‍රතිකාර ලබන බව සංඛ්‍යා දත්ත අනුව පිණිකොස් තිබෙනවා. මෙම රෝහලේ මාසිකව දරු උපත් දහසක් පමණ සිදු වෙනවා. කුරුණෑගල මහ රෝහල මෙරට තෙවෙනි විශාලතම රෝහලයි. නව මාතෘ වට්ටු සංකීර්ණයක් ශල්‍යකාර විකලංග හා අක්ෂි ශල්‍ය ඒකකයක් ඇතුළු අංග රැසක් ඉදිරි සැලැස්ම යටතේ කුරුණෑගල මහ රෝහලේ සංවර්ධනය කෙරෙනු ඇති. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේ කුරුණෑගලට අවශ්‍ය වන්නේ පවතින රෝහල නවීකරණයට වඩා නගරයට ගැලපෙන නව රෝහලක් නිර්මාණය කිරීම බවයි. අදාළ රෝහලේ මූලික සැලැස්ම මාස දෙකක කාලයක් ඇතුළත දල ඇස්තමින්තු සහිතව තමන් වෙත ඉදිරිපත් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී තැන්පුවා. රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනී මහතා සඳහන් කළේ මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති දුරේ කටයුතු කළ කාලයේදී 2100 දක්වා ඉහළ නැංවූ බවයි. පසුගිය ආණ්ඩු සමයේ වෛද්‍ය පත්වීම් ප්‍රමාද වීම නිසා වෛද්‍යවරුන් 4000කින් 2000ක් පමණ රට හැර යාම හෝ වෙනත් තීරණගත් බවද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනී මහතා කියා සිටියා. රටට සාපයක් වෙලා තියෙන්නේ හරින් ප්‍රමුඛ සමගී ජන බලවේගයේ කට්ටියයි කියලා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ චෝදනා කරද්දී විපක්ෂ නායකවරයාත් තවත් දේශපාලන නියෝජිතයෝ කීප කතාවල ඇත්ත නැත්ත ගැන තීරණේ තියෙන්නේ ජනතාව අතේ. සමගී ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම එකම පෞලක සමාජික සමාජිකාව. ඒ විදිහටයි අපි කටයුතු කරන්නේ. හරින් ප්‍රනාන්දු මැතිතුමාට එල්ල වෙන කුමන හෝ තර්ජනයක් වේවා එය අපි දකින්නේ අපටත් මටත් තර්ජනයක් හැටියට. හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් මම සමගි ජන බලවේගයේ නායකයා හැටියට අපේ මුළුමහත් මන්ත්‍රී කණ්ඩායම කොන්දේසි විරහිතව අපි පෙනී සිටිනවා එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන්. හරින් ප්‍රනාන්දු කියන්නේ මේ රටේ පාස්කු විරිදා ප්‍රහාරය සිදු වෙද්දී තමන්ගේ තාත්තා ප්‍රහාරයක් සිදු වෙනවා පල්ලියට යන්න එපා කියලා කිව්වහම ගෙදර හැංගිලා ඉඳලා 300කගේ ජීවිත බිලි වෙලා 500කට වඩා වැඩි ජන කොට්ටාසයක් තුවාල වෙද්දී ඒක බලන් හිටපු පුද්ගලයා. එතකොට මේ බලන් හිටපු පුද්ගලයා මේ රටට ඒදා කරපු සාපය වහගන්න පාර්ලිමේන්තුව තුල ප්‍රකාශයක් කරනවා සාපයක් පිළිබඳව. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුල ගැබ් වෙලා තියෙන්නේ රටට සාපය වුණේ හරින් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම මිසක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම නෙවෙයි කියන කාරණාව. DS නායක මැතිතුමාට DS කියලා කිව්වා. ජූනියර් රිසර්ච් ජයවර්ධන මැතිතුමාට JR කියලා කිව්වා. බණ්ඩාරනායක මැතිතුමාට බණ්ඩා කියලා කිව්වා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට සිරිමාවෝ කියලා කිව්වා. කේක නං වෙලින් හඳුන්වලා තිනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියයි. ඉතින් මම දන්නේ නැහැ මොකක්ද මේ එකපාරින් බහින නිගමණය මොකක්ද කියන්නේ. අතිගරු ජනාධිපතිතුමා ඊයේ දවසේ එතුමා ගමසමග පිරිසන්දර වැඩසටහනේ කිව්වා මේ ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වෙච්ච ජනාධිපතිවරයෙක් කියලා. එසහා අපි මේ ආණ්ඩුව කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස. ඒක නිසා තර්ජනය කරනවා නම් ඒවට බය ආණ්ඩුවකුත් නෙමෙයි. එදා පාස්කු ප්‍රහාරයේ වෙච්ච වෙලේ කුක්ක වගේ හිටපු අය දැන් මලමිනියක් අරගෙන ඉඳ හදනවා ආණ්ඩු පෙල්ලන්න. වෙනුරි අපේ රටේ සිනමා කර්මාන්තය විවිධ කාලවලදී කඩාවැටුණා. ඒ හැම කාලයකදීම සිනමා කර්මාන්තයේ යලි නගා සිටවන්න මහන්සි වෙච්ච අධ්‍යක්ෂවරුන් ගණනාවක්ම හිටියා. ඕ නජීත් අද අමතක නැති මතක විශේෂාංගිනුත් අපි ඔබට කියන්න සූදානම් වන්නේ එවනු සිනමා අධ්‍යක්ෂවරයෙක් ගැන. ඒ කවුද කියලා කියන්න අමතක නැති මතකත් සමග ගයන් ඇල්ලිගොඩ සූදානමින් ඉන්නවා. අමතක නැති මතක තුලින් අද අපි ඔබට කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණතම සිනමා අධ්‍යක්ෂකවරයෙක් පිළිබඳවයි. 80-90 කාලවලදී ඔහු විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට බලන්න අපේ රටේ ප්‍රේක්ෂකයෝ සිනමා හල්වල පොර කෑවලු. ඒ කාලේ ඒ තරම්ම ජනප්‍රිය වෙලා හිටපු මේ අධ්‍යක්ෂවරයා
අදවන විට තරමක් රෝගාතුර වී හුදකලාව ජීවත් වෙනවා. අමතක නැති මතක අද හොයාගෙන යන්නේ ඔහුගේ ජීවිත කතාව. ඔහු නමින් සුනිල් සෝමපීරිස්. එක්දහස් නවසිය හතලි සට වසරේ අප්‍රීල් මස 13 වෙනිදා මෙලොව උපත ලැබූ සුනිල් සෝමපීරිස් මහතාගේ උපන් කම ලෙස හැඳින්වෙන්නේ මහරකමයි. මහරකම බුණිකබාහු විද්‍යාලයෙන් අධ්‍යාපනයේ හැදෑරූ ඒ මහතා කලාවට ඇති ආදරය නිසාම දෝර්ති නාඩගම් හා සාම්ප්‍රදායික නාට්‍ය ශිල්පයේ පිළිබඳව හැදෑරීම සිදු කරනවා. ඒ මොනවා කළත් ඔහුගේ සිතේ සැඟවී තිබුණේ කවදාක හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ සිහිනයේ බව කිසිවෙකුත් දැන සිටියේ නැහැ. කෙසේ වෙතත් ඔහුගේ සිහිනයේ පළමු අඩිතාලම තබන්නට සුනිල් සෝමපීරිස්ට හැකිවන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාරයන්ගේ ඇසුර ලැබීමත් සමගයි. දැන්නද මල්ලේ අපිටත් කියලා පොඩි සොමියක් තියෙන්න බෑ. සොමියක්? ඔය සොමිය අවසානයක් නැද්ද? දැනගන්නවා සොමිය අවසානේ වලියක්. අඩුමේ යසපාලිත නානායක්කාර මහතා යටතේ චිත්‍රපට 13ක සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සුනිල් සෝමයන් 80 දශකයේදී සිය සිහිනය පූර්ණ වශයෙන්ම සඵල කර ගන්නවා. අනුජ වීරසිංහ මහත්මිය එයටත් අපි මුල් භාගයේදී ආරම්භයේදී ශිෂ්‍යයෙක් වෙන්න උදව් කරා මම. ඉතින් ඇය චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට අවශ්‍යයි කියලා හිටන් එයාට හිතිලා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ චිත්‍රපටයක් කරන්න මේම අවස්ථාවක් තියෙනවා ඔයාට කරන්න දෙන්න ඉන්නේ ඇවිල්ලා මාව හම්බ වෙන්න කියලා. 1985 දී ඔබට දිවුරා කියන්නම් කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් තමයි මම සම්බන්ධ වුණේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට. අද වෙන විට ජය අපටයි. මමයි රචා රජ වැඩකාරයෝ ඔබටයි ප්‍රී ආදරේ. වැඩබැරි ටාසන් ඇතුළු චිත්‍රපට 54කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර ඇති මේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා විජය කුමාරණතුංග ඇතුළු රංගන ශිල්පීන් රැසක් සමග සිය ගමන් මග සනිටුහන් කර තිබෙනවා. ශේස්ත්‍රේයා වැජබෙන කල් එතුමාට සැලකීම බොහොමයි. එතුමා ශේස්ත්‍රයෙන් පොඩ්ඩක් ඉවත් වෙනකොට ඒ අයට ඒ සැලකීම අඩු වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට අපි එහෙම ගරු බුහුමන් අපි ගැන මේ සලකයිද නොකරයිද කියන එක නේ. අපි කදා ඒ විලාවේ කරන්න තියෙන අපේ යුතුකම හරියට කරා. ඉතින් අපි කලාව වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරා. ඉතින් දැන් ඉතින් අපි කලාව වෙනුවෙන් ජීවිතේ කැප කරා. අපි කලාව රැකගත්තා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ කලාව අපි රැක ගන්න ඕනේ. කලාශිස්ත්‍රී අපේ මේ කලාකරුවන්ව නැවත ජනතාවට මතක් කරලා දීලා ඔවුන් පිළිබඳ හැඳින්වීමක් කරන එක ඒක විශාල ගෞරවයක් ඒ කලාකරුවන්ට කරන. ඉතින් මේවා කලින් මේ IPN නාලිකාවේ මම දැක්කේ නැහැ. දැන් අද නිවුස් කියද්දී ප්‍රවෘත්තිවල තියෙන පසුබිම එදා තිබුණු පසුබිම අද අලංකාර විදිහට බොහොම ග්ලැමර් සයිට් එකට තියෙනවා. අපේ නව සභාපතිතුමා සුගත් රෝණ මහත්මයාගේ පැමිණීමත් සමගම විශාල වර්ධනයක් වෙලා තියෙනවා. අද වන විට සිය ජීවන ගමන් මගේ 72 විය පසු කරමින් සිටින මේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා මහරගම වත්තේ ගෙදර පිහිටි තම නිවහනේ දිවි ගෙවමින් සිටිනවා. අපේ රටේ සිනමාවට මෙතරම් සේවයක් කළ සුනිල් සෝමපීරිස් නම් විශිෂ්ට නිර්මාණ ශිල්පියාණෙනි. ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙසේ පුද කරන්නෙමු.
මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා බෙදහස් කලා සංධානය දෙපන්දවම සූදානම්ින් සිටිනවා. අප සමක ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. ඉටිඅයි මූල්‍ය වංචාව නිසා රක්ෂිත බන්ධනාගාරයට යැවුණු එදිරිසිංහ පවුලේ හතර දෙනා බන්ධනාගාරයේ ඇතුළෙම නිරෝධායනයට ලක් කරලා තියෙනවා කියලා බන්ධනාගාර ආරංචි මාර්ග කියනවා. ස්වර්ණමහල් ජුවලරි ආයතනයේ මූල්‍ය චෝදනාවලට අත්අඩංගුවට අරන් අප ලැබුණු ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂකවරුන් සිවුදෙනා ETI මූල්‍ය චෝදනාවට යළි රහස් පොලිසියේ අත්අඩංගුවට පත් වුණා. මෙසියලි අත්අඩංගුවට පත් වුණේ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සිවුදෙනායි. මෙම සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරෙනු අතර ඔවුන් ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලෙසයි අධිකරණීය නියෝග කළේ. මෙතර ETI තැන්පත් කරුවන් සුරකීමේ ස්වාධීන සංවිධානය අද පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. අපිට සැකයක් තියෙනවා මේ එදිරිසිංහල අපපිට එළියට ආවොත් මේ වැරද්දෙන් ඔවුන් බේරෙන්න ඔවුන්ගේ අවශ්‍ය තැන්වලට සල්ලි යොදවයි කියලා අපිට බයක් දැනෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරයි කියලා. මොකද මේ තැන්පත් කරුවන්ගේ බිලියන තව 13ක් ගෙවීමට නියමිතව තිබෙනවා. ඒ බිලියන 13 කෙසේද ගෙවන්නේ? මේ එමත් නැත්නම් මේ තැන්පත් කරුවන්ගේ කොටසක් හෝ ගෙවන තාක් මේ සතු පෞද්ගලික දේපළ විශාල ප්‍රමාණයක් තියෙයි. ඒ පෞද්ගලික දේපළ තාම පරිහරණය කරන්නේ මේ එදිරිසිංහල. නමුත් ඒව ඔවුන්ට අයිති නැහැ. මොකද මේ තැන්පත් කරුවන්ගේ මුදල් වලින් තමයි ඔවුන් ඒ සියල්ල මිලදී අරගෙන තියෙන්නේ. මේ පෞද්ගලික දේපළ සියල්ල ETI ෆිනෑන්ස් ආයතනයට පවරනවා කියලා ඔවුන් අධිකරණයේ හමුවේ එකඟතාවයකට එනවනම් ඔවුන්ට අප දුන්නට තැම්පත් කරන හැටි අපේ විරුද්ධතාවයක් නැහැ. නැත්තම් අපේ එකම ඉල්ලීම ඔවුන්ගේ සියලු දේපළ ETI ෆිනෑන්ස් ආයතනයට පවරන බවට එකඟ වෙන තෙක් ඔවුන්ට අප ලබා නොදෙන නිසායි අපි ඉල්ලා සිටින්නේ. සමකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. රාත්‍රී 9:30ට අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. Thank you.